වසර 7කට පෙර ශාමලී නම් තරුණිය රාත්‍රී රැකියාව නිම වී පැමිණෙන විට පැහැරගෙන ගොස් කෙලෙසා මරා දමා ඇත. ඇය වරුණට ආදරෙන් සිටියාද වරුණට ඇයව හමු වේයයි මෙය විසඳා ගත නොහැකි තවත් එක් සිදුවීමක් පමණයි. श्यामली इता पिया करो अहिंसक युवतियाक एट वरुणा मुने उससपेले संधा नुगेगोड अम्मतर पांतियान काले नुगेगोड जनाप्रिय पासलिकेन गत ऐय इगेनीमट दाक्षाई एकम पांतिये मितुरु मितुरियान लेस कलाक एकट सीटी एकिनेगा दन हंदुना गेनीमट ओउनट हैक्यूना वरुण श्यामलीट आदरे करन्नडूना ए ऐगे अहिंसक पिया करु बावट वरुण तम अदास श्यामलीट की वा ए उसस्पेल विभागे मासेकट पवन कालीन ऐ में ओजनाव एक्वारम पिलिगा देहो प्रतीक्षेप कलेन सी अदास प्रकाश किरीमट ऐ विभागे निम्म वनते कालिल्वा विभागे निमाउना उसस्पेल अवसान वीमात समग नूर प्रसिद्ध विदुलिपकर्ण बेदाहरिन आयतनेक රැකියාවක් ලැබීම නිසා වරුණගේ ජීවිතය නුවරට සීමා වන්නට වුණා. ඔහු නිවසේ පැමිණියේ මාසයකට පමණ සැරයක්. වරුණගේ මහගෙවල් පිහිටා තිබුණේ හෝමාගමට ආසන්නේ. කාලයත් සමග වරුණට ශාමලීව අමතක වී ගියා. කාලය කෙමෙන් කෙමෙන් ගෙවි ගියතර वर्णसीय प्रथम आदरयो श्यामली अतहर समीरा नम युवतियक समग विवाह होना होमागम महागेदरम पदिंजी ओहु बोरलेस गमुए तमंगेम व्यापार करंबुआ मे तेदिना नुवरिन कोलंबट पेमिन वसरक पमन गतवेमिन पेवतुना बोरलेस गमुएन महारगमट पेमिन हाईलेवल पारोसे होमागमट यान वरुणट मे पार होंदट हुरुपुरुदुई රාත්‍රි 9 පමණ වන විට පුරුද්දක් ලෙස ඔහු නිවසේ පැමිණියා. එදින ඔහුගේ රාජකාරී නිමවන විටම රාත්‍රි 10 පසු වී තිබුණා. අහම්බෙන් කඩා පහත් වූ මොර සූරණ වැස්ස ඔහුගේ ගමනේ වේගය තව දුරටත් බාල කළා. वैस तारमक अडुवी मत समगव जैकटो धमागिन हो यात्रु पैदियट कोट उना वही पोत कपागिन यात्रु पैदिये पहल आलोग्य माला निकले स मार्गे आलोग्य मत कला वही बिंदु पातित वन वीट धैनेन सीतलेन वरुणगे शारीरे सैरेन सैरे गहन नटुना मारगमट आसान्य अति वैव आसान्न वेत्म अधिक सीतलगिन तम शारीरे वेली अनुहूट दैनुना वैव प्रदेशेम एकम अंधकारेकेन गिली कोसेन वैव पसुकर इतिरेडन वरुणट धर्मा एतने इतिरिपीट बास नवतुमे सिटिन युवतियाक देख गन्नट लबुना है वैसे तेमी तेमी बासयाक एनतुरु बला इन्नवा ऐंद सीट गौम हुंदटम थेमिला हेंगट ऐलीला ऐ दिस बलागिन हिटियात ऐगे मुहुन देख्के ऐ पसुवन विटदी वरुण के सीत तिगैसी गिया मे श्यामली मद मे रुआ ऐगे रुवट समानाई इदे इडगे यात्रु पैदिय नवता ओ मोहता कल्पना कले मे ऐ वी है कि दे अन्नाई वसर दहायकट पमन पेर
තමා ආදරේ කය ශාමලී අහම්බෙන් හමු යකිද මේ ඇය නොවේ නම් තමා සල්ලාලේ කුලස වරදවා සිතයිද දහසක් සිතුවිලි අතරින් නොදැනීම යතුරුපැදිය යලි හරවාගෙන ඇය සිටි තැනට ඔහු ගමන් කළේ හිබේම වගේ Excuse me? ඔයා ශාමලීද? ඔව්. මම වරුණ මතකද? සිංහසගේ පන්තියේ. ආ මතකයි. ඇයිවා මෙතන? ඔෆිස් එකේ වැඩ වගේක් තිබුණා. ඉවර කළම යන්න ඉන්න වුණා. ෆුහ් ඒකම වැස්සට ආවුණා. එතකොට ඔයා තනියෙන් ඉන්නේ? වෙනදර යාළු ඉන්නවා. මම අතර ඇවුන් නිසා එයයි ගියා. බස් එකේද යන්නේ? ඔව්. දැන් ඇවිල්ලා ගොඩක් වෙලා. බස් එකක් ආවේ නැහැ. කොහාටද යන්න ඕනි? පොලිගස්සෝ විට පාරට. එතකොට ඔයා මහරගමට ගිහලා තව බස් එකක්වත් යන්න ඕනි නේ? ඔව්. ශාමලී එදා සේමයයි වරුණට සිටුණා. ඇගෙ මුහුණේ හෝ ශරීරයේද වෙනසක් සිදු වී නැහැ. ඇගෙ අහිංසක පිය කරු බව හෙලෙසින්මයි. මේ තමා වසර 10කට පමණ පෙර ආදරය කළ යුවතියම නොවේදයි ඔහු මොහොතකට සිතන්නට වුණා. වරුණ නිමේෂයකට පන්තියේ මතක අතර සිරගත වුණා. මේ මං යන්නේ තේ පැත්තටමයි මං ගෙහින් ඇරලවන්නද තරුණියගේ මුවින් කිසිවක් පිට උනේ නැහැ ඒ වෙනුවට ඇය පෙරසේම ලැජ්ජාවෙන් ඇඹරෙන්නට උනා එහෙමත් බැරි නම් මං බස් එකක් එනකන් හරින්නද නෑ වරුණ මේ වෙලාවට බස් නෑ මහරගමට පහින් යන්න බය නිසායි මං හිටියේ මං ඔයත් එක්ක එන්න දෙදෙනාම හොඳටම තෙමී ඇත. ශාමලී වරුණගේ යතුරුපැදියට නැග්ගේ කිසිදු චකිතයකින් තොරවයි. යන අතරමඟදී ඔහු බොහෝ දේ කතා කළා. ශාමලී, ඇයිවා මට කැමති වුණේ නැත්තේ? ඇය නිහඬයි. ඇයි ඔයාට උත්තර දෙන්න බැරි? මම අකමැති වුණේ නෑනේ. හෙළවලින් පස්සේ අමට කතා කළේ නෑනේ. එතකොට ඔයා දැන් බැන්නද? තාම නෑ. අම්මලා හොයනවා. ටික දුරක් යද්දී වැස්ස වැඩි වන්නට වුණා. තමාගේ උරහිස අල්ලාගෙන සිටින ශාමලීගේ අත සීතලට ගැහෙන බව වරුණට දැනෙන්නට වුණා. ඔහු යතුරුපැදිය නවතා තම ජැකට්ටුව ගලවා ඇයට දුන්නා. ඇය ඒ ඇඳගත්තා. සල්ගස් හන්දිය පසු කර පොල්ගස් ඔවිට පාරේ මද දුරක් ගමන් කළ විට ඇය තම නිවස අසලටම පැමිණි බව ඇය පැවසුවා. ඔයා එන්න එපා මං යන්නම්. බොහොම ස්තුතියි. ඇය නිවස දෙසට ඇවිදගෙන ගියා. මද වේලාවක් ඒ දෙස බලන් සිටි වරුණ නිවසට පැමිණියා. ශාමලී තම ජැකට්ටුව ඇඳගෙන ගිය බව වරුණට දැනුනේ සීතල වැඩි වන විටයි. කිසිවක් සිදු නොවුසේ නිවසට පැමිණි වරුණ තම ජැකට්ටුව ලබා ගැනීමේ අදහසින් යලි ඇය දැක ගැනීම සඳහා පසුදා උදෑසන ශාමලීගේ නිවසට ගියා. ඉදිරි දොර වසා තිබූ නිවසට තට්ටු කළ විට පැමිණියේ ශාමලීගේ නැගණිය යයි සිටි හැකි තරුණියක්. මේ ශාමලී ඉන්නවද? ඇයි කිසිවක් නොකියා නිවස ඇතුළට ගිය අතර ඉන්පසු සියල්ලෝ එළියට පැමිණියා. ඇගේ පියා කතා කළා. මහත්තයා කවුද? ආ මේ මම ශාමලීගේ යාළුවෙක්. මගේ ජැකට් එකක් එයා ළඟ තියෙනවා. ජැකට් එකක්? වරුණ පෙර දින රාත්‍රියේ සිටිය පැවසුවේ ප්‍රශ්න ඇති කර ගැනීම නොකළ යුතුයයි සිතූ නිසායි. වෙන්න බෑ මහත්තයෝ. මගේ කෙලි නැති වෙලා ඊයට හරියටම අවුරුදු 7ක්. වරුණට මුළු ඇඟම අප්‍රාණික වී
තමා අවට සීතල වන බව දැනෙන්නට වුණා. සිදුනේ කුමක්ද? මෙය සත්‍යක්ද? එහෙත් මේ ඔහුට විශ්වාස කළ නොහැකි දෙයක්. මාත්‍යට විශ්වාස නැද්ද? අර තියෙන්නේ මගේ දුවගේ සොහොන. යයි පැවසු ඇගේ පියා වත්ත කෙලවරට අත දිගු කළා. විශාල වත්ත කෙලවර සොහොන් කොටක් දක්නට තිබුණා. වරුණ ඒ දෙසට ගමන් කළේ ගැහෙන හදින් යුතුයයි. ඇගේ සොහොන් කොට මත වරුණගේ ජැකට් එක දක්නට තිබුණා. පෙර දින රාත්‍රියේ තමා සමග පැමිණියේ හොල්මනක්ද කිසිවක් කතා නොකළ වරුණ යන්නට ගියා. ඔහුට අධිකව උණ ගැනුණා. ඇය අල්ලාගෙන පැමිණි උරහිස නිල් පැහැගෙන වී තිබුණා. ඇගේ ශාරීරික ස්පර්ශ වූ පිටේ බොහෝ තැන්වල නිල් පැහැ තිබුණා. වසර 7කට පෙර ශාමලී නම් තරුණිය රාත්‍රී රැකියාව නිම වී පැමිණෙන විට පැහැරගෙන ගොස් කෙලෙසා මරා දමා ඇත. ඇය වරුණට ආදරෙන් සිටියාද? වරුණට ඇයව හමු වූයේ ඇයි? මෙය විසඳාගත නොහැකි තවත් එක් සිදුවීමක් පමණයි.